සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කැලුම් බ්ලොග් YouTube channel එකත් එක්ක ඉන්න හැමෝටම. ඉතින් ඔන්න අද සමාජයේ වැදගත් විදිහේ මාතෘකාවක් ගැන කතා කරන්නයි හදන්නේ. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් තාමත් ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න, ඒ වගේම පහළ තියෙන bell icon එකත් click කරන්න. තවත් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරන අලුත් වීඩියෝ එකක්. ඉතින් ගුරුවරු දෙන්නෙක් මරා යනවා ටියුෂන් පන්ති කරන්න. ඉතින් චුට්ටක් ඔයගොල්ලන්ට වීඩියෝ එක බලනකොට තේරෙයි, මම පොඩි කෑල්ලක් දාන්න වීඩියෝ එක, මේ ගුරුවරු දෙන්න මේ මරා ගන්න ළමයිට ආදරේට උගන්වන්නද නැත්තම් සල්ලි මේ ගුරුවරු පවා පටන් ගන්නකොට මට කිව්වනේ මට ආයතනේ මම මේ වැඳලා ආවේ නේ. මට කරන්න දෙන්නේ ක්ලාස් එකේ ගන්නුවොත් එතන කොහොමද තෝ මෙහෙට එන්නේ? අපේ රටේ ගුරුවරු මේ තරමට කොන්ද පණ නැති දෙන්නේ තුන් දෙනෙක් තමයි මේ වගේ ඉන්නේ. ඉතින් තමන්ගේ ආත්මය, තමන්ගේ ගරුත්වය පාව දෙන්න එපා සල්ලි වලට. සල්ලි හම්බ කරන්න පුළුවන්, තමන්ගේ නම කැත වුණොත් කවදාවත් ඒ නම නැවත හදා ගන්න බෑ. ගෑණියෙක්ට කිව්වොත් ඒ ගෑණි බඩුවක් කියලා, ඒ ගෑණි ගණිකාවක් කියලා, ඒ ගෑණි හැමදාම ගණිකාවක්. ඒ ගෑණිට කොච්චර සල්ලි හම්බුණත් ඒ ගෑණි කවදාවත් ඒ වෘත්තිය කරේ නැතත් ඒ ගෑණිගේ නම හදන්න බෑ. මොකද ඒ ගෑණි හැමදාම ගණිකාව. ඉතින් ඒ වගේ මේ ගුරුවරුන් ඒ කතා කරන විදියට ඒ නම අය කවදාවත් හදන්න බෑ. ඉතින් මම කියන්නේ මෙච්චර ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා ඩිග්‍රි අරගෙන ඉතින් මෙච්චර ඉගෙනගෙන ඇයි තමන්ගේ ජීවිතේ අතරමඟදී විනාශ කරගන්නේ? සල්ලි හම්බ කරන්න පුළුවන්. සල්ලි හම්බ කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ඉගෙන ගන්න. තවත් එකෙක් කපාගෙන තවත් එකෙක් ඉස්සර කරගෙන ගිහිල්ලා ඒ හම්බ කරන සල්ලි වලින් වැඩක් නෑ බං. සමාජයට වැදගත් විදිහට හැසිරෙන්න පුරුදු වෙන ඉල්ලසල. ළමයි 1000කට 2000කට උගන්නන ගුරුවරේ ඔය විදිහට හැසිරෙනවා නම් මේ අවුරුදු 10ක් ගුරුවරයෙක් විදිහට සේවය කරනවා කියලා කියනවා ඒ ගුරුවරයා. මම අනෙක් ගුරුවරයාට මුකුත් කියන්නේ නැත්තේ ඒ ගුරුවරයා හරි නිහතමානී විදිහට කතා කරා. ඉතින් ඒ ඔහුට ආරාධනා කරලා තියෙන එතන එන්න කියලා. ඉතින් ඔව් ඒකට තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් අර එහා පැත්තේ ඉඳපු ගුරුවරයා ගොඩාක් පරුස වචනේ කතා කරනවා. ඉතින් ඒක වටේ ඉන්න ළමයි, වටේ ඉන්න මිනිස්සු, වටේ ඉන්න දෙමව්පියෝ ළමයිගේ ඒ හැමෝම අහගෙන ඉන්නේ. ඉතින් සමාජයට ගුරුවරයෙක් වුණාම සමාජයට වැදගත් විදිහට හැසිරෙන්න ඕනේ නේද? ගුරුවරයෙක් කියන්නේ අම්මට තාත්තට පස්සේ අපි ගොඩක්ම ගරු කරන්නේ ගුරුවරයාට. ඇයි? මොකද අම්මා තාත්තා ගාව පොඩි කාලයක් හැදිලා වැඩිලා ඊගාවට අවුරුදු 10ක් දුනා ගුරුවරයා ගාව තමයි අපි ඉන්නේ කියලා. ගුරුවරයාගෙන් තමයි අපි ඉගෙන ගන්න. ඉතින් ඒකින්ද අපි ගුරුවරුන්ට ගොඩක් ගෞරව කරනවා. ඉතින් ඒකින්ද මම කියන්නේ කරුණා කරලා මේ වගේ දේවල් මේ විදිහට වෙන්න දෙන්න එපා. ඉතින් ගුරුවරේ වුණාම පොඩක් බුද්ධිමත් විදිහට හිතන්න. මොකද අපිට වැඩි ගොඩාක් බුද්ධිමත් පුද්ගලයන් ගුරුවෘතිය කියන්නේ. ඉතින් හැම දෙයක්ම දන්නවා. ඉතින් පොතේ දැනුම විතරක් තිබිලා මදි, සමාජ ගැන දැනුමක් තියෙනවා. ඉතින් මම හිතනවා ගුරුවරුන්ට ඒ ගුරුවරයාට කොච්චර ඉගෙනුම තිබ්බත් වැඩක් නැහැ. සමාජ ගැන කිසි දැනුමක් නැහැ. ඒකයි මම ගොඩක්ම හිතන්නේ. ඉතින් ඒක හින්දා මම කියන්නේ ඉතින් අපේ නංගිලා මල්ලිලටත් ඒ වගේ හැසිරෙන්න එපා. ඒ තමන් කවදා හරි ඉගෙනගෙන ඔය වගේ තැනකට එයි අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඉතින් ඒක හින්දා ඒ විදිහට හැසිරෙන්න එපා. තමන් නිහතමානී වෙන්න, තවත් මිනිස්සෙක් ආදරෙන් කතා කරන්න, හිනා වෙන්න, හැමදාම මිනිස්සෙක් එක්ක හිනා වෙලා කතා කරන්න. ඉතින් ඔයගොල්ලන්ට කවදාවත් වරදින එකක් නැහැ. ඉතින් මට කියන්න තියෙන එච්චරයි. කවදාවත් සමාජයට බරක් වෙන්න එපා. තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුරුදු වෙන්න. ඉතින් කොච්චර තමන්ට කරගන්න තමන්ට බැරි නම්
අනුන්ගේ එකට ඊරිසය කරන්න එපා. තමන් හැම තිස්සම තමන්ගේ දේ ගැන හිතන්න. ඉතින් අනුන් කරන දේ ගැන ඊරිසය කරන්න එපා. ඉතින් ඒකින්ද මම ඉල්ලන්නේ මේ වීඩියෝ එක බලන හැමෝගෙම මේක පුළුවන් නම් ෂෙයා කරන්න හැමෝටම බලන්න. ඉතින් මම කියන්නේ සමාජයේ වැදගත් තීර ජීවත් වෙන්න, තවත් මිනිස්සෙක්ට ආදර්ශමත් වෙන විදිහට ජීවත් වෙන්න. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝගෙම ඉල්ලන්නේ එච්චරයි. ඉතින් වීඩියෝ එකේ මොනවා හරි පුංචි පුංචි දේවල් ඇති, ඉතින් මට බණි උඹ මොකෙද්ද උඹ කවුද, ඉතින් ඒ දේවල් ඇත්තටම වැඩක් නැහැ. මේ වීඩියෝ එක අහලා හරි පුංචි හරි ඔළුවට පුංචි හරි දෙයක් දැනුණා නම් ඒ හැමෝම කමෙන්ට් එකක් දාන්න පහලයි. ඉතින් අපි YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි video එකක් දාපු ගාවම notification එකක් එයි. ඉතින් යාළුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා අපි video එක ඉවර කරනවා.